Ma vai, non lo te? Se già dal buon modo. Allora, quanti anni abbiamo portato per Madonna, mi carante cade, da hai per interrogati, trovati che ne si tratta di cade. Arambe per tagliare, ti capo per Madonna, sabba che vi mena, lo vuoi, lo vuoi, lo vuoi, lo Sati dekati master project එක කරන්න බැරුණා ගිය ඉරිදා සහිත කලින් ඉරිදා ගිය ඉරිදා නම් කියන්නේ පහුගිය ඉරිදා නම් පුතේ හේතුව දන්නවනේ මොකද ඔන්ලයින් එක කරේ නැත්තේ කියලා ඉතින් අතේ තියෙන ප්‍රශ්නත් එක්ක ඉතින් හරි අමාරුයි වැඩි කරගෙන යන්න කොහොමද ක්ලාස් එක පටන් ගමු එනවා හැමෝම සම්බන්ධ වෙලා ඉන්නේනේ ඔයාලගේ ආලුවන්ට මේ අපේ ඔන්ලයින් ක්ලාස් එක ගැන කියන්න ඉදිරියේදී මේ සමහරට මේ වගේ දැන් අද දැම්මා වගේ අහඹු ලෙස පන්ති යොදන්න මට කාලය ලැබුණොත් එලාව ලැබුණොත් මම අහඹු ලෙස පන්ති යොදනවා අහඹු ලෙස කියන්නේ මට පුළුවන් විවේකයක් ලැබෙච්ච එකම පන්තියක් දාන්නම් වීඩියෝ එක දෙනවනේ කොහොමද මේ වීඩියෝ එක YouTube එකේ තියෙනවා පබ්ලික් තියෙනවා ඕන කෙනෙකුට බලන්න පුළුවන් ඉතින් මේ වගේ වෙලාවක් ලැබෙච්ච එකම පන්තියක් කරන්න හරි ඉතින් එහෙනම් ප්‍රෝග්‍රෑමින් කතා කරගෙන ඉන්න ප්‍රෝග්‍රෑමින් පාඩම එමනේ අපි කලින් දවසේ කතා කරා මේ ප්‍රෝග්‍රෑමින් පාඩමේ පාලන ව්‍යුහ තුන කන්ට්‍රෝල් ස්ට්‍රක්චර්ස් තුන සම්බන්ධයෙන් ඉතින් අද අපි කතා කරමු මේ ප්‍රෝග්‍රෑමින් පාඩමේ මේ ප්‍රෝග්‍රෑම් එකක් පාවිච්චි කරලා කොහොමද මේ කොන්දේසියක් ඇතුළත් කරන්නේ පරි මේ අපිට යම්කිසි පරිගණක වැඩසටහනක් හදා ගන්න ඕන නම් කොන්දේසි භාවිත කරලා කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කළා ඒ ප්‍රශ්නයට පිළිතුර ඔව්ද නැද්ද කියන එක මත ක්‍රියාත්මක විය යුතු පියවරයන් මොනවද කියලා බලන එක තමයි කොන්දේසියක් දාපන් කියලා කියන්නේ. ඉතින් ඒ ගැන එහෙනම් අද අපි කතා කරමු. අමෝගාරි නෝට් එක ලියාගන්නවා නම් ඒක ලියාගන්න අපි අද කතා කරන්නේ වර්ණ ගැන. වර්ණ එහෙම නැත්නම් අපි කියනවා සිලෙක්ෂන්ස්. සිලෙක්ෂන්ස් කියන්නේ තෝරා ගැනීමක්, තේරීමක්, තෝරා ගැනීමක් අන්න එහෙම දෙයක් වර්ණයක් කියලා කියනවා. රයිට්? ක්ලාසික ඉවර වෙන්නේ කියන්නේ කියලා අහලා තියෙනවා ගොඩක් රැවණකම් ක්ලාස් එක කරන්නේ නැහැ මොකද සමහර පාසල් හෙට දිනේ පැවැත්වෙනවානේ සමහර පාසල් හෙට දිනේ පැවැත්වෙන හින්දා දරුවන්ට පාසල් යන්න ගැටලු තියෙන හින්දා ඉස්කෝල යන්න පැයක් පැයක් කරන ක්ලාස් එක 11 වෙනකම් 11 5 වගේ රයිට් හරි වෙන්නේ නැහැ හැමෝම මැසේජ් එකක් දාන්න රෙඩි කියලා රෙඩි නේද හරි රයිට් ඉතින් අද අපි කතා කරන බලාපොරොත්තු වෙන වර්ණ ගැන වර්ණයක් සිලෙක්ෂන් එකක් දැන් උදාහරණයක් හිතන්න ඔයා යනවා මේ යාළුවෙක්ගේ ගියක් වාගේ යාළුවෙක් ගියක් වාගේ යද්දි මෙහෙම ඔයා යනවා මෙහෙම යනවා ඔයා යන පාර පිටු මෙහෙම රයිට් ඔයාලා තියෙනවා මෙහෙම මනසන්දියක් වගේ රයිට් මනසන්දියක් වගේ යනවා ඊටත් වගේ එතකොට ඔයා මෙතෙන්දි තීරණය කරන්න වෙනවා මෙන්න මෙතෙන්දි තීරණය කරන්න වෙනවා ඔයාට ඔයාට මේ දිශාව දෙක වම් පැත්තටද දකුණු පැත්තටද අපි මේක left මේක right කියලා ගත්තොත් ඔයාලා වම් පැත්තටද දකුණු පැත්තටද කියලා ඔයාලා මෙතන තේරීමක් selection එකක් කරන්න වෙනවා. එතන ඔයාලා මෙතන තෝරා ගැනීමක් සිද්ධ කරද්දී ඔයාලා මේ තෝරා ගැනීම සඳහා කොන්දේසියක් පාවිච්චි කරනවා. right? ඔයා වම් පැත්ත තෝරා ගන්නවා ඔයාලා වම් පැත්ත තෝරා ගන්න හේතුවක් තියෙනවා. ඔයා දකුණු පැත්තේ පාව තෝරා ගන්නවා නම් ඒ දකුණු පැත්තේ පාව තෝරා ගන්නවා නම් හේතුවක් තියෙනවා. එතකොට මෙන්න මෙතෙන්දී වා සිලෙක්ෂන් එකක් කරනවා වා යන්නේ වම් පැත්තටද දකුණු පැත්තටද කියලා යම් කිසි කොන්දේසියක් මත නිකම්ම වාර තෝරා ගැනීමක් කරන්න බෑ කොන්දේසියක් මත. ඉතින් මේ වගේ අපි පරිගණක ඇසුරෙන් යම් ගැටලුවක් විසඳද්දී දැන් මේ ප්‍රෝග්‍රෑම් මොකටද පොතේ හදන්නේ මොකටද මේ ප්‍රෝග්‍රෑම් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මේ භෞතික ලෝකයේ අපිට තියෙන මොකක්hari ගැටලුවකට මිනිස්සු මුහුණ දෙන මොකක්hari ගැටලුවකට පරිගණක ඇසුරෙන් විසඳුමක් ලබා දෙන්න පුළුවන් නම් අන්න ඒකට අපි කියනවා මෙන්න මේ ගැටලුවකට පරිගණක ආශ්‍රයෙන් විසඳුමක් ලබා දෙන ප්‍රෝග්‍රෑම් එකක්. උදාහරණයක් විදිහට කාලීනව තියෙන ලොකු ගැටලුවක් තමයි මේ ඉන්ධන අර්බුදය. මේ ඉන්ධන අර්බුදයේදී මතකද පහුගිය දවස්වල මේ ඇප් එකක් ගැන කතා වුණා. IT solution එකක් දෙනවා ඇප් එකක්. ඒ කියන්නේ මොන ඉන්ධන පිරවුම්හලටද ඉන්ධන ලැබෙන්නේ? ඒ ලැබෙන ඉන්ධන පිරවුම්හල මොකක්ද කියලා ඇප් එකකින් බලන්න පුළුවන් කියලා කතන්දරයක්. ඒක අපේ වගේ රටක මොකද බොරු කාල පාලකයන් ඉන්න රටක මේ වගේ දෙයක් සාර්ථක නොවුණා. ඇත්තට මේක හරියට කරා නම් ඒක සාර්ථක කරගන්න තිබුණා. ඇප් එක සාර්ථක කරගන්න තිබුණා. ඒතකොට මේ අපේ රටේදී බොරු කාල පාලකයෝ දෙන්නවක් කරනකොට ඔයගේ
හලත්තිතින් ඔයි ඇ්කගින් කරන්න එකෙන්වෙන මේ අයිට ඉන්ඩස්ටේ එකත් නොන්ඩි වෙලා එක ඇති මිනිස්සුන්ට තියෙන ගැටලුවලද පරිගණක මේ විසඳමක් ලබාදනයක තමයි මේ අපි මේ කරන්න හදන්න මේ පාඩමේද ඇත්තරම කරන්න ඒක ක්‍රමලය කරගෙන පාඩමේද ඇත්තරම කරන්න ඒක අවබෝධයක් ලැබෙන්නේ එතකොට මේකත් තේරුම් දැන් අපි පරිගණකේ ආශ්‍රයෙන් මේ මිනිස්සුන්ගේ ගැටලුවකට විසඳුමක් ලබා දෙද්දී එන ගැටලුවේ ස්වභාවය මත අපි බලනවා දැන් අපි සරල ගැටලුවක් කියමු සරල ගැටලුවක් මේක ඇත්තටම නෙමෙයි පරිගණකයේ ඇසුරෙන් විසඳිය යුතු ගැටලුවක් නෙමෙයි හැබැයි වාර අවබෝධයක් ලබා දෙන්න ඕනේ නිසා මම මේ ගැටලු උදාහරණයක් ගන්න උදාහරණයක් අපි හිතමු විභාගයක එක්තරා විභාගයක් අපි මොහර විභාගයක් ගන්නවා ඒ විභාග ලකුණු 40ක් හෝ ඊට වැඩි නම් පාස් හරි එතකොට අපි විභාගයේ ලකුණු 40ක් හෝ 40ක් හෝ ඊට වැඩි නම් වැඩි නම් ඒ ළමයා පාස් පාස් හැබැයි එහෙම නැත්නම් එසේ නැත්නම් ඒ කියන්නේ එසේ නැත්නම් කියන්නේ 40ට වඩා අඩුයි කියන එකනේ 40ට වැඩි නම් පාස් 40ට වඩා අඩු නම් ෆේල් රයිට් ඉතින් ඔන්න ඕකට අපිට ප්‍රෝග්‍රෑම් එකක් හදා ගන්න ඕන අපි හිතමු ඔටෝමැටිකලි ලකුණු ආදානය වෙන සිස්ටම් එකක් කියලා අපි හිතමු ඔටෝමැටිකලි ඔන්ලයින් ඔන්ලයින් එක්සෑම් එකක් ඔන්ලයින් එක්සෑම් එකේදී ලකුණු ගන්න ඔටෝමැටිකලි ඉන්පුට් වෙනවා කියන්නේ ඔටෝමැටිකලි ජෙනරේට් වෙනවා නිෂ්පාදනය වෙනවා ඔන්ලයින් එක්සෑම් වල දියර දේවන් මේක ගොඩාක් සංකීර්ණ ක්‍රමයක් නේද අපි හිතමු Google Form එකකින් හදපු පොඩි MCQ paper එකක් කියලා පාඩු ගුරුවරු දීලා දෙන Google Form වලින් design කරපු MCQ paper. එතන මේ වගේ Google Form එකක් මත design කරපු MCQ paper එකක් හිතන්න. එතන මේ paper එකේ ලකුණු 40ක් හෝ average එක ලකුණු 40ක් හෝ ඊට වැඩි නම් එයා pass. එතන නැත්තම් fail. එනේ මේකට බොහොම සරල program එකක් හදන්න. හරි? අපි program එකක් design කරන විදිය බලමු. Right? ඕන නම් අපි ගැටලුව ලියා ගන්න. Right? දැන් එක්තරා විභාගයක අවශ්‍ය නම් ලියා ගන්න නැත්තම් ඔයා ඔළුවේ තියාගත්තත් කමක් නැහැ. එක්තරා විභාගයක ලකුණු 40ක් හෝ ඊට වැඩි නම් එයා pass. Right? Pass ලෙසද 40ක් හෝ ඒ කියන්නේ 40 ගත්තත් pass. එසේ නොමැති නම් fail ලෙසද නිරූපණය කිරීම සඳහා පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීම. මේ බොහොම සරල මට්ටමින් පටන්ගෙන පොඩක් සංකීර්ණ ලෙවල් එකකට යන්න තමයි මේ උත්සාහය. හොඳේ? Right. නැත්නම් මගේ ෆිසිකලි ඉන්න දරුවෝ හිතයි ඔබ දන්නවනේ අද එනම් මේ දාන දෙයක්නේ ගන්නන්න දැන් නැහැ. මෙතන මේකෙන් පටන්ගෙන මේ ආරම්භය අරගෙන මම පොඩ්ඩක් එහාට යන උත්සාහ කරනවා. මේ තුල පොඩ්ඩක් එහාට යන උත්සාහ කරනවා. Right. ඒකේ ෆිසිකල් ක්ලාස් වලදී අපි කතා කරමු නැති පැත්තකට. උදාහරණයක් කියනවා නම් තත්ත්ව ප්‍රරූපවල බූලියන් සහ sorry integer සහ real කියන තත්ත්ව ප්‍රරූප දෙකට අමතරව මම තත්ත්ව ප්‍රරූප ගැන මේ ෆිසිකල් ක්ලාස් වල කතා කරමු නැහැ. ඉතින් මම දැන් බලාපොරොත්තු වෙනවා මේ ගැටලුව තව පොඩ්ඩක් එක්ස්පෙන්ඩ් කරලා මේක ස්ට්‍රින්ග් වගේ දත්ත කරුවු වල චා වගේ දත්ත කරුවු වල පොඩ්ඩක් ගේන්න උත්සාහ කරන්න. රයිට්? හරි. රෙඩි නේද? හරි. එතකොට අපි මේකට මුලින්ම ඇල්ගොරිතම් එක ලියමු. අපි මේකට මුලින්ම ඇල්ගොරිතම් එකක් ලියමු. මොකක්ද ඇල්ගොරිතම් එක? ඇල්ගොරිතම් එක කියන්නේ වැඩසටහනක් නිර්මාණය කරන්න කලින් ඒ වැඩසටහන මේ පියවර යන ටික. ඒ වැඩසටහනේ ස්ටෙප්ස් ටික අපි ලේඛනගත කරනවා අන්නේ ලේඛනගත කිරීමට තමයි අපි ඇල්ගොරිතම් එකක් කියන්නේ මෙහෙම ලේඛනගත කිරීමත් ආකාර දෙකයි එක ආකාරයක් තමයි මේ රූපමය සටහන් ගැලින් සටහන් අනිත් එක තමයි ලිඛිතමය සටහන් අපි ඒකට කියන ව්‍යාජ ඡේද කියලා right එතකොට මම ওই දෙකම කියලා දෙන්නම් දැන් මුලින්ම අපි කරන්න ඕන ගැටලුව විශ්ලේෂණය එක පළවෙනි පියවර තමයි ඇනලයිසේෂන් right ඇනලයිස් කරන මේ ඇනලයිසේෂන් එකේදී මේකෙ තියෙන ඉන්පුට් ආදානයන් තමයි මාක්ස් මාක්ස් අපිට මාක්ස් කියන එක m කියලා ගන්න පුළුවන් විචල්යකට කෙටියෙන් m කියලා ගන්න මාක්ස් ඊට පස්සේ ප්‍රයක් දෙන්නමට මේක zoom out කරගන්න විදිහ right දැන් බලවනේ එතකොට ඉන්පුට් කරගන්නවා මාක්ස් ඊට පස්සේ මේකේ තියෙන ප්‍රොසෙස් එක ක්‍රියාවලිය වෙන්න ඕන m විශාල හෝ සමානද 40ට වඩා දැන් m විශාල හෝ සමානද 40ට වඩා අවුට්පුට් එක තමයි if
දෙන් ඒ කියන්නේ එහෙමනම් දෙන් කියන්නේ ඔව් තෘප්තනම් අපි යා පාස් කරනවා පාස් right නැත්නම් මේක yes නම් if yes pass if no fail ඒක එහෙම නෙමෙයි නම් fail කරන කියන්නේ ඒක yes නම් pass කරනවා no නම් fail කරනවා right so if yes or if no fail okay right ඔන්න අපි analyzation එකක් සරල analyzation එකක් කරා අපි input එක විදිහට marks ගත්තා marks 40 හෝ ඊට වැඩි නම් pass එහෙම නැත්නම් fail සරල analyzation එකක් කරා අපි දැන් algorithm එකේ පළවෙනි step එක වෙච්ච flow chart එක අඳිමු හරි flow chart එක නැත්නම් ගැලින් සරහන අඳිමු ඕනම ගැලින් සරහනක් ද ගැලින් සරහනක් පටන් ගන්න පළවෙනි step එක තමයි start start මෙන්න මෙහෙමයි මම කොන්දේසියක් ඉදිරිපත් කරන්නේ මම මේ තුල කොන්දේසියක් ඉදිරිපත් කරනවා m කියන කෙනා විශාල හෝ සමාන නම් 40ට වඩා m කියන කෙනා විශාල හෝ සමාන නම් 40ට වඩා yes වුණා කොන්දේසිය තෘප්ත නම් yes pass output කරනවා pass output karma pass if no ehema natna ehema natna output karna fail right ora wenawa metala mehe indala me me gallin sarhana me flow chart ekak me step wise step meka run wegena eddi step step ekin step ekak meka run wevi eddi palaweni step ekedi marks input කරගන්න ඔබේ system එක මේ software එක ලකුණු ආදානය කරගෙන marks input කරගෙන මෙතෙන්දි check කරනවා මේ input කරගත්තු marks එක ලකුණ 40ට වඩා වැඩිද දැන් 40ට වැඩිය වැඩි නම් if yes ඒ කියන්නේ ඒක තෘප්තයි හරි මේ පැත්තට යන්නේ හරි මේ පැත්තට ගිහිල්ලා අන්න display වෙනවා output වෙනවා pass කියලා අපි හිතමු යම් කිසි ළමයෙක්ගේ ලකුණු 40ට වඩා අඩුයි m අතලියට වඩා අඩුයි එහෙනම් if no ඒ කියන්නේ යා fail ඒ කියන්නේ අතලියට වඩා අඩු නම් no නෑ කියලා එහෙනම් යාල display කරන ඔනේ screen එකේ fail කියලා right මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති. ඒතර ලකුණු මට්ටම 40ට වඩා වැඩි නම් pass 40ට වඩා අඩු නම් fail right වැඩි ඉවරයි. හරි අපේ input එක හරි process එක හරි output එක හරි මේ program එක ඉවරයි. දැන් program එක end කරන්න ඕන. right program එක end කරන්න නම් මේ ස්ටෙප් දෙකම නැවත එකතු කරමු. එකතු කරලා එන් කරමු. හරි ස්ටෙප් දෙකම එකතු කරලා එන් කරමු. දැන් වාර වෙනවා මේ තියෙන ඉන්පුට් එක මේ තියෙන ප්‍රොසෙස් එක මේ තියෙන අවුට්පුට් එක ස්ටාර්ට් එක එන්ඩ් එක. ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරා ඉන්පුට් එකක් දුන්නා ප්‍රොසෙස් එක කරා අවුට්පුට් එක කරා එන් කරා. පැහැදිලි නේද? තන ප්‍රෝග්‍රෑම් එක මම මේ පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීමේ කියන කන්සෙප්ට් එක කියලා දෙනවා පරිගණක වැඩසටහනක තියෙන ඔන්නෝයි ස්ටෙප් තුන ඉන්පුට් එක තියෙනවා ප්‍රොසෙස් එක තියෙනවා අවුට්පුට් එක තියෙනවා ඕක අනුපිළිවෙලින් තියෙනවා ඉන්පුට් එකෙන් පස්සේ ප්‍රොසෙස් එකෙන් පස්සේ අවුට්පුට් එක අවසානයි තේරුණා නේද හැම වැඩසටහනක ඕනම වැඩසටහනක ඕනම software එක මෙන්න මේ ස්ටෙප් තුනට තමයි ප්‍රෝග්‍රෑම් එකක් design කරන්නේ එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක් කම්පියුටර් එකකට run කරන්න බෑ පැහැදිලි නේද ග්‍රාහක මත රන් වෙන ඒ ස්ටෙප් තුන දෙන්න. ඔයාලා මේක තේරුණාද? මම ඉදිරිපත් කළ ගැටලුවට අදාළව මම ඇඳපු ගැලින් සරහන ෆ්ලෝ chart එක පැහැදිලි නේ හැමෝටම? හැමෝටම තම් මැසේජ් එක. right good. දැන් මම මේකේ ව්‍යාස කීපය ලියනවා. right. start කියන එකට අදාළව මම මේක බොහොම සරලව ගන්නවා. start කියන එකට අදාළව මම ලියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ begin. begin. ඕනම කෙනෙකුට සරලව තේරුම් ගන්න පුළුවන් වෙන මම මේ කියලා දෙන්නේ හොඳයි begin ඊට පස්සේ input
input. මොනවද input කරන්නේ? Marks. Marks in. Input කරා marks in. ඊට පස්සේ if if මතක තියාගන්න මේ වගේ තැනකදී මේ වගේ තැනකදී අපි දාන්නේ if then else and if. And if. තේරුණානේ තේරුණා. මම ඒක සුට්ටක් කියලා දෙන්නම්. අපි පුතේ වර්ණයක් වර්ණයක් ඒ කියන්නේ සිලෙක්ෂන් එකක් සිදු කරද්දී වර්ණයක් එහෙම නැත්නම් සිලෙක්ෂන් එකක් කරද්දී අපි දාන ඉංග්‍රීසි වචන හතරක් තියෙනවා සරල ඉංග්‍රීසි වචන හතරක් මොනවද මේ සරල ඉංග්‍රීසි වචන හතර if then else and if කියන වචන හයේ if then else and if කියන අය බාරක් හයේ කියන if then else and if කියන අය if then else and if ඒ වචන හතර හොඳට මතක තියෙන්න ඕන if then is මේ 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 මම කියන පියවරටම තමයි මේක ලියන්නේ හොඳේ if වලින් පස්සේ then then වලින් පස්සේ else හරි else අන්තිමට end if අන්තිමට end if පළවෙනි if then else and if then කියන්නේ yes කියන එක then කියන්නේ yes කියන එක else කියන්නේ no කියන එක ඒතර මම කියන්නේ else කියන්නේ no කියන එක එතකොට if කියන්නේ කොන්දේසිය if කියන්නේ කොන්දේසිය condition එක කොන්දේසිය ඉතින් කොන්දේසිය ඉදිරිපත් කරා ඒ තෘප්තද නැද්ද කියන එක පරීක්ෂා කරා තෘප්ත වීම මත ක්‍රියාවර ක්‍රියාත්මක කරා තෘප්ත නොවීම මත ක්‍රියාවර ක්‍රියාත්මක කරා එතනින් ඉවර වුණා මේ දෙන්නෙක්ට එකතු කරනවා කියන්නේ ඉවර වෙනවා end if එක දැම්මා end කරා බලන්න මම ව්‍යාකරණයේ තියෙන විදිය right මම කියනවා if condition එක m විශාල හෝ සමානද 40ට වඩා then then එහෙමනම් then then කියන්නේ මේ පැත්ත output pass output pass එහෙම නැත්නම් else else output fail fail ඊට පස්සේ end if if then else end if end if end right ඔන්න ඔය විදිහට එතකොට මේකට අදාළව if එක මෙන්න මෙතන yes එකට අදාළව then එක මෙන්න මේක මෙතන ඊට පස්සේ එයා මෙතෙන්ට ආව හැබැයි end කරන්නේ නැහැ මොකද අපි else ලියපු නැති හින්දා ඊට පස්සේ මේකට අදාළව else ලිව්වා ඊට පස්සේ මේ step එක ලිව්වා ඊට පස්සේ end if එක ලිව්වා ඊට පස්සේ end එක ලිව්වා පැහැදිලිද ලියන්න හොඳට මතක තියාගන්න ගැලීම් සටහනේ සෑම පියවරක්ම ව්‍යාජකේතය තුල ප්‍රකාශනයකින් නිරූපණය වෙනවා මේකට අදාළව මේ ප්‍රකාශනය මේකට අදාළව මේ ප්‍රකාශනය මේකට අදාළව මේ ප්‍රකාශනය තෘප්ත වීමට අදාළව මේ ප්‍රකාශනය තෘප්ත වුණාම සිදු කරන කාර්යයට අදාළව මේ ප්‍රකාශනය ඊට පස්සේ අනිත් පැත්තට ගිහිලා තෘප්ත නොවුනොත් නොවීම මේ ප්‍රකාශනය නොවීම මත ක්‍රියාත්මක වෙන එක මේ ප්‍රකාශනය ඊට පස්සේ කොන්දේසි අවසන් වීම මේ ප්‍රකාශනයේ ඊට පස්සේ වැඩසටහන අවසන් වීම මේ ප්‍රකාශනයේ දැන් හොඳට මතක තියාගන්න පුතේ පරිගණක ක්‍රමලේඛනයක් පරිගණක වැඩසටහනක් ගොඩනගද්දී ඒකට අදාළව ව්‍යාකරණයක් ක්‍රියාත්මක ගැලීම් සටහනේ සෑම ස්ටෙප් එකකටම අදාළව එක ප්‍රකාශනයක් එක වචනයක් හෝ වචන කීපයක් ලියවෙනවම තමයි ඒක තේරුණා නේද තේරුණා නේද දැන් මෙහෙමයි අද මේ ක්ලාස් එකේ ඉස්සෙල්ලාම සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා නම් ඒ අයිට මේක තේරෙන්නේ නැහැ. ඔයා මේ ක්ලාස් එකේ ඉස්සෙල්ලාම නම් ආවේ මේ ක්‍රමලේඛන පාඩම කියන්නේ 11 වසර පළවෙනි පාඩම ටිකක් බෝරින් පාඩමක් වීම නේද? කො බලන්න මගේ ෆිසිකල් ඉගෙන ගන්න නැති ඔන්ලයින් විතරක් සම්බන්ධ වෙන දරුවෝ ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. ඔන්ලයින් වල විතරක් සම්බන්ධ වෙන අය මගේ කිසිම ෆිසිකල් ක්ලාස් එකට එන්නේ නැති දරුවෝ ඉන්නවනේ AI එක පාඩම මේක තේරෙන්නේ නැහැ ඉන්නව නේද ඔව් ගොඩක් ඉන්නවා
ඒක පාරුණයක තේරෙන්නේ නැහැ. මොකද මේ තැනට එන්න මේ තැනට එන්න ස්ටෙප් ගණනාවක් මම උගන්වලා තියෙන්නේ. දැන් මම ගෲප්ස් වලටත් දාලා ඇති ওই ස්ටෙප් ටික උගන්වපු මගේ වීඩියෝ සීරීස් එකක් තියෙනවා. ගිය අවුරුද්දේ ඔන්ලයින් ක්ලාස් එකේ තියරි කතා කරපු වීඩියෝ සීරීස් එකක් තියෙනවා. ගිය අවුරුද්දේ කියන්නේ ගිය බැච් එකට. වීඩියෝ බලන දරුවෝ ඉන්නවා. අන්නේ වීඩියෝ සීරීස් එක බලන්නකෝ ඒ ටු ඉසන් මේ ප්‍රෝග්‍රෑමින් පාඩමේ වීඩියෝ සීරීස් එක කාට හරි වාරණ දෙන්න මට WhatsApp message එකක් කරන්න. මගේ YouTube එකේ තියෙනවා අපේ playlist එකට ගිහින් බලන්න ඕන. ඒ බැරි වුණා මට කියන්න මං එමන්නා. එහෙම මේක අල්ලගන්න පුළුවන්. ඒ අල්ලගෙන ඒ වීඩියෝස් එක්ක මේක බලද්දී ඔයාලට මේක ලස්සට තේරෙනවා. මේක බොහොම සරල එකක්. ඩාටා සංකීර්ණ අපි කතා කරලා තියෙනවා. හොඳයි. දැන් ඉදිරියේදී දැන් මේක අද ස්පෙෂලිසම් එකක් පම් මේ කරන්නේ. ඉදිරියේදී මේක මම මීට වඩා විධිමත්ව ඔයාලට අරගෙන එන්න මුල ඉඳලා ස්ටෙප් බයි අරන් එන්න පොඩි වැඩසටහනක් කරලා දිනවා. මේ විදුලි කප්පාදුව සහ මේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මගේ වැඩ ටික හරියට කරගන්න වෙන ඉන්න ප්‍රශ්නයක් තියෙනවා. Right. ප්‍රෝග්‍රෑම් එකක විශාලව සමාන මේ විදිහට මේක ලියන්නේ. හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා නළුවේ මෙහෙම. සාමාන්‍ය අපි ගණිතයේදී තමයි මෙහෙම ලියන්නේ නේ. ප්‍රෝග්‍රෑම් එක මෙහෙම තමයි ලියනවා. ඒක හරියි. වැඩසටහනක ලිද්දී කවරේකණයකදී ලියනවා මෙහෙම. Right. ඒක හරියි. මෙතෙන්දී වුණා මේක වඩා සුදුසුයි ඒක මෙහෙම ලියනවා නම්. මෙහෙම ලිව්වා කියන වරදක් නැහැ. ඇල්ගොරිතම් එක. ඇල්ගොරිතම් එකේ මේක වරදක් නැහැ. හැබැයි මේක පැස්කල් ප්‍රෝග්‍රෑම් එකෙදි වැරදි. හරි. ෆයිට් කවුද අපේ නඳු උදාහරණය කොහොමද ප්‍රශ්නයක්. හරි. ඊට පස්සේ මම මේකට පැස්කල් ප්‍රෝග්‍රෑම් එක ලියනවා. මට බෝඩ් එකේ ඉන්න නැති හින්දා මම මේ පැත්ත ක්ලික් කරගෙන එතනින් පැස්කල් ප්‍රෝග්‍රෑම් එක ලියනවා. ප්‍රෝග්‍රෑම් එක කියද්දී පළවෙනි වචනේ පුතේ ප්‍රෝග්‍රෑම්. ප්‍රෝග්‍රෑම් එක කියද්දී පළවෙනි වචනේ ප්‍රෝග්‍රෑම්. ප්‍රෝග්‍රෑම් කියලා ලියලා ප්‍රෝග්‍රෑම් එකට නමක් දානවා. උදාහරණයක් මම දානවා නම ලක්ෂිත කියලා. ෆයිට් ලක්ෂිත. එතෙන් එනවා ඉන්පුට් අවුට්පුට්. ඔය ඉන්නවද මේ ඩිස්කෂන් ගෲප් එකේ ඉන්නවද හැමෝම? Telegram group එකේ හැමෝම ඉන්නවද? අපිට මතක් වෙච්ච වෙලාවල මම link එක දාන්නම් නැත්නම් මට ඔක අමතක වෙයි. මොකද මේ බාල හදන ප්‍රෝග්‍රෑම් වැඩසටහන් screenshot එකක් ගහලා මේකට දාන්න ඕනේ. ගොඩක් ඔයාලට එන ගැටලුව රත්නෙකින් නයි උදව් කරාවේ ප්‍රෝග්‍රෑම් එක්ස්පර්ට්ලා මෙතන ඉන්නවා. එයා වාර මේකට උදව් කරාවේ. අනුබදේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ ලින්ක් එක ඇඩ් වෙච්ච නැති දරුවෝ ඇඩ් වෙන පටපට ගාලා ඔකේ තියෙන උඩට ගිහිල්ලා බලන්න මේ රෙගුලර් බාර ළමයි දා ප්‍රෝග්‍රෑම් එහෙම තියෙනවා. හරි. ඔයාලත් හදලා ඔබට දාන්න. අර මම හැමදාම කියනවා වගේ මේක පට තරගයක් පුතේ. හරි මම හැමදාම කියනවා මේක මාන තරගයක්. හරි. අනිත් එක දැන් මේ රටේ ප්‍රශ්නත් එක්ක අපේ ගොඩක්ම මේ ගීම අත්හැරලා දෙන්නේ. හරි. පුතේ මේ රටේ ඇතිවලා තියෙන ප්‍රශ්න හා සමගාමීව සමාන ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති අපේ රටේ තිබිච්ච දැවැන්ත යුද්ධේ. මට මතකයි හොඳාකාරු මම ඔයාගේ වයස විතර මම ඔයාගේ වයස විතර කාලෙදී ලංකාවේ තිබුණ දැවැන්ත යුද්ධය ලංකාව ඔන්න මෙන්න එතකොට මිනිස්සුන්ට තිබිච්ච කාලීන ටොපික් එක මිනිස්සු අපි කතා කරේම යුද්ධ ගැන දෙමව්පියෝ අපේ වැඩි දැන් ওই තෙල් පෝලිං ගැන ගෑස් පෝලිං ගැන කතා කරනවා වගේම මීට අවුරුදු 10කට 15කට විතර පිට අපි කතා කරේ යුද්ධ ගැන ලෝක තමයි තිබිච්ච ලොකුම මාතෘකාව ටීවී එකේ හැමදෙස්සම බ්‍රේකින් න්ියුස් ගියේ යුද්ධ ගැන අම්මලා තාත්තලා ළඟ ඉන්නවනම් අහලා බලන්න ටීවී එකේ හැමදෙස්සම බ්‍රේකින් න්ියුස් අන්න අහවල් දෙන බස් එකේ බෝම්බයක් පිපිරලා මෙන්න මෙච්චර ප්‍රමාණයක් බැරිලා අන්න අතර බෝම්බයක් පිපිරලා මෙතන බෝම්බයක් පිපිරලා එහෙම. එතකොට අපිට තිබුණ නැති යුද්ධමය තාක්ෂණයක් මේ එල්ටීටී තස්සවාදීට තිබුණා, සබ්මැරින් තිබුණා, ගුවන් යානා තිබුණා, මල්ටිබැරල් තිබුණා. මේ ලංකාවේ හමුදාවට සමහරලාට යාලගාව තිබිච්ච සබ්මැරින් තාක්ෂණය තිබුණේ නැහැ. යාලට ජාත්‍යන්තර සහාය තිබුණා. මොකද
සිංහල ජනතාව ජීවත්වෙන ලංකාවේ පමණක් වුණාට ට්‍රස්ට් මේ දෙමළ මිනිස්සු මේ ලෝකෙ ගොඩක් රටවල ජීවත්ව විශේෂයෙන් ඉන්දියාව කැනඩාව වගේ රටවල ලොකු දෙමළ බලයක් තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි යරණ ජාත්‍යන්තර සම්බන්ධතා තියෙද්දි ලෝකෙන් ධර්ම ත්‍රස්තවාදී සංවිධානයේ විදියට ලෝක බලවතුන් නම් කරලා තියෙද්දි මේ මේක මහා හාස්‍යකින් වගේ මේක මම කිසිදු දේශපාලනයකට හෝ දේශන පාලනික නායකත්වයකට ලඟු කරන්නේ නැහැ මේ යුද්ධමය ජයග්‍රහණය. හරි යම් කිසි හාස්‍යකින් වගේ මේ යුද්ධය අනිත් පැත්ත ගෙවුවා. මේ සිද්ධ වෙන්න ගිහු කාරණාව අනිත් පැත්ත ගහලා මේ රටට බොහොම වාසනාවන්ත යුගයක් එතනින් පස්සේ බිහි වුණා. ඒක සියලුම වැඩිහිටියන් අවිවාදාත්මකව පිළිගන්න කාරණාවක්. හැබැයි මේ යුද නායකයන් රට පාලනය කරන්න සුදුසුයි කියලා අපේ ජනතාව හිතපු එක සමහරවිට වැරදි තීරණයක් වෙන්න පුළුවන්. මොකද යුද්ධය කරන නායකත්වය ලබා දීලා යුද්ධයක් දිනවන මිනිස්සේ රටක් පාලනය කළ රටක් සංවර්ධනය කරන්න සුදුසුයි මිනිසුන් ගත්ත තීරණය සමහරවිට වැරදි වෙන්න පුළුවන්. ඒක හරියට උදාහරණයක්. මට ICT හොඳට උගන්වන්න පුළුවන්, සුපිරියට උගන්වන්න පුළුවන් ගුරුවරයෙක් කියලා හිතා. හැබැයි මම ICT පුළුවන් වුණා කියන පළියට ඔයාලා මට කියනවා නම් සර් ඔයා මට විද්‍යාවත් උගන්වන්න, මට සිංහලත් උගන්වන්න, සර් ඔයා සුපිරියට උගන්වනවා. හැබැයි මට IT මෙහෙම ඉගෙනුවට විද්‍යාව හෝ ගණිතය උගන්වන්න පුළුවන්ද? බැහැ. එතකොට මේ වගේ කෙනෙකුට කරන්න පුළුවන් දේවල් තියෙනවා. එතකොට මේ යුද්ධමය ජයග්‍රහණය කරපු අය රට පාලනය කරන සුදුසුයි කියලා හිතපු එක සමහරවිට අපිට වැරදුනා වෙන්න පුළුවන්. අපිට අපේ මිනිස්සු ගත්තෝ වැරදි තීරණයක් වෙන්න පුළුවන්. මම ඒක නෙමෙයි කතා කරන්නේ. කොහොම හරි මම කියන්නේ මෙච්චරයි. ඔයි වගේ අවාසනාවන්ත යුගයන් පහු කරලා ආපු රටක් මේක. ඒ වැටිච්ච හැම තැනදීම අපි උඩට ආව පොතේ. රයිට්. ඒ වැටිච්ච හැම තැනදීම. ඉතින් පස්සේ සුනාමි විකසනයේදී රටේ බාහිර ආසන ප්‍රමාණය විනාශ වෙලා අපි නැවත ගොඩ නැගුණා. රට නැවත ගොඩ නැගුණා. කොවිඩ් ප්‍රසංගතේදී වුණත් අනිත් රටවල් තරම් අපේ රට අහලට වැටුනේ නැහැනේ. අපි අත්දැකීමෙන් දන්නවනේ. ඉතින් ඒ වගේ මගේ හිතේ මේක මගේ පෞද්ගලික විශ්වාසයක්. මගේ හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා ඉදිරි අවුරුදු දෙකක් තුනක් වගේ කාලයක් යද්දී සමහර මීට වඩා අමාරු කාලයක් ඉදිරියේ තියෙන්න පුළුවන්. හැබැයි මට ලොකු විශ්වාසයක් තියෙනවා මේක ආයේ අනිත් පැත්ත වෙලා යථාවත් වෙන මොකක් හරි දෙයක් සිද්ධ වෙයි. ඒක නම් ලොකු විශ්වාසයක් තියන්න පුළුවන්. හරියට බෝලයක් උඩ දැම්මම ආයේ අනිවාර්යෙන් පල්ලෙහාට එනවනේ. උඩ රැඳෙන්නේ නැහැ නේ වාසේ. ඒ වගේ මේ ප්‍රශ්න උඩ ගිහිල්ලා යම් මට්ටමකදී නැවත සාමාන්‍යකරණයක් වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඒකෙන් දා මේ කාරණාව මම කියන්නේ උත්සාහය අතාරින්න එපා. උනන්දු අතාර ගන්න එපා. රයිට්. ඔයාට ඔයාගේ අනාගතය ඔයාගේ ධෛර්යය වෙනස් කරගන්න තියෙන එකම සහ සාර්ථක ක්‍රමය මේ ඉදිරියේ ඔයා මුහුණ දෙන ප්‍රධාන විභාග දෙක. ඔයාගේ ජීවිතයේ ඔයාගේ ධෛර්යය උපි අතිකුරු කරන එකම සාධක දෙක මේක. රයිට්. සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය. පරිමේ කරන්න. හරි උපරිමේ කරන්න. මේ වෙනකොට ඔයා පැය 5කට වඩා නිදා ගන්න ළමෙක් නම් උදේ ඔයා මේ වෙනකොට අසමත්. ඔයා ඔයාගේ ලයිෆ් එක අසමත්. උදේ ඔයාට ඔයාව පාලනය කරගන්න බැරි නම් ඔයා කොහොමද පුතේ මේ පොළව මත ඔයාගේ ෆැමිලි එකක් ගොඩනගාගෙන ඉන්න පාලනය? ඔයා හැම දරුවෙක්ම හැම පුතෙක්ම හැම දුවෙක්ම හිතේ තියෙනවා හීනයක්. ලොකු හීනයක් තියෙනවා. කොල්ලෙක්ගේ හිතේ තියෙනවා තමන්ගේම කියලා ගයක් හදලා තමන්ගේ ලස්සන වාහනයක් අරගෙන තමන්ගේම ලස්සන නෝන කෙනෙක් ගෙදරට ගෙනල්ලා ලස්සන ජීවිතයක් ගත කරන මේ හැම කොල්ලෙක්ගේම හිතේ තියෙනවා ඒක එහෙම නැහැ කියනවා නේද බොරුවක්. හැම කෙල්ලෙක්ගේම හිතේ තියෙනවා මනමාලි එක්කලා ලස්සන ජීවිතයක් ගත කරන ජීනයක්. බල හැමෝටම මේක තියෙනවා. ඒක නැහැ කියනවා නේද ඒක තනි බොරුවක්. මේ හීනය මත මේ හීන මේ බලාපොරොත්තු මේ දේවල් තමයි පුතේ අපිව ජීවත් කරන්නේ. අපිව දවසින් දවස අපිව අරගෙන යන්නේ මේ අපේ හිතවල තියෙන බලාපොරොත්තු අපේ හිතවල තියෙන හීන. ඉතින් මගේ පුතේ ඒ හීන යථාවත් කරන්න නම් මේ හීන මේ පොළොව මත ඇත්ත සත්‍ය කරන්න නම් ඔබට මේ කැපකිරීම උපරිමයෙන් කරන්න ඕනේ. ඔබ මෙතන මේ වෙනකොට මේ වෙනකොට අද දවසේ වෙනකොට පැය 5කට වඩා නිදා ගන්න කෙනෙක් නම් එතනින් එහා ඔබට ලියන්න චරිත කතාවක් නෑ පුතේ ඔබ ගැන. ඔබට ලියවෙන ඉරණම ගැන ලියන්න කතාවක් නෑ පුතේ. මම කියන්නේ ඔයාලට තේරීම් දෙකක් තියෙනවා. එක්ක උපරිම කැපකිරීම කළා මේ ගේම කොහොමරි ගහපන්. උපරිම පට්ටකා උපරිම කැපකිරීම ජීවිතේ සියලු දේ පැත්තකට කරලා ජීවිතේ සියලුම කැපකිරීම කළා වේදනාවන් විඳගෙන තරහගෙන කාගෙන කොහොම හරි මේ දේ කළා පට්ට ප්‍රතිඵලයක් අරගෙන
ලංකාවේ හෝ වෙන රටක හෝ සුපිරි යුනිවර්සිටි එකකට යන්න පුළුවන් මට්ටමට හෝ ගොඩනගනවා. ඒක එක දෙක. බට එක්ක මේ ඔක්කොම අත්හැරලා පොත් ඔක්කොම පැත්තකට දාලා ඉගෙන ගන්න එක සම්පූර්ණයෙන් අත්හැරලා. ඔන්නයි තීරණ දෙකම තමයි ඉන්නවා. මැද යන්න එපා පුතේ. අතර මැද යන එක තමයි පුතේ ලොකුම විනාශය. මේ රටේ වැඩියෙන්ම දුක් විඳින්නේ මේ මැද පන්තිය පෙර. මේ මැද පන්තිය තමයි පුතේ වැඩියෙන්ම දුක් විඳින්නේ. හරි මං කියනවට හොයලා බලන්න ඕන මේ මැද පන්තියයි හැමදාම උඩරිම දුක් විඳින්නේ මේ මැද පන්තිය. රජයේ සේවකයෝ විදියට වැඩි හරියක් කියන්නේ රජයේ සේවකයන් මෙන්න. සාමාන්‍ය කාර්යාලවල ඒ වැඩ කරන ඒ අය තමයි මේකේ වැඩිම පීඩනයට පත් වෙච්ච මේ ප්‍රශ්න වලින් වැඩිම පීඩනයට පත් වෙන්නේ මම දන්නවා ඒක බෞද්ධයෙක්. හරි දුප්පත්ම මිනිස්සයා කියන්නේ දුප්පත් නෙමෙයි අර විපාක මොහකටවත් මුහුණ දීපු නැති ගේම අතාරපු මෙවුන් ඉන්නනේ සමහර වෙලාවට වෙන මොකක් හරි කොරියන් ගිහිල්ලා එකෝ එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් කළා උන් යම් ලෙවල් එකක හරි ජීවත් වෙනවා මතක තියාගන්න ඔබට තියෙන තේරීම් දෙකක් හැර මැද පිළිවෙත යන්න එපා ඔතන තමයි වරදිනමද එකෝ උඩින් කැපකිරීම කළා මේ ගේම ගොඩදාලම සුපිරි චරිතයක් වෙන්න ඕන නැත්නම් මේක අත්හැරලා දාන්න මං කියන්නේ ඒක හරි බාගෙන නිදි මරන්න එපා නිදි මරනව නම් පැය පහකට නිින්ද සීමා කළා උඩින් වැඩ කරන්න අත ඉඳලා ඔබට පටන් ගන්න ඕන පැය පහකට නිින්ද සීමා කළා හොඳ මැනේජ්මන්ට් එකක් කරගෙන හොඳ කාලකල්පනාකරණයක් කරගෙන ඔය අනවශ්‍ය පුංචි පුංචි සිංගිති වැඩවලට ස්ටේටස් බලන්න ෆෝන් එකේ එහෙම නැත්නම් TikTok වීඩියෝ ටිකක් බලන්න එහෙම නැත්නම් ගේම් එකක් ගහන්න එක්ක අනුන් ගහපු ගේම් එක වීඩියෝ එකක් මේ වගේ මොන්ටිසෝරි ලද්ද වලද සිංගිති වැඩවලට මුල් ළමාවිය සංවර්ධනය වෙච්ච නැති වැඩවලට කාලය විඩම් කරන්න එපා පුතේ ඒක ප්‍රධාන දේ හරි මතක තියාගන්න ඔයාලා තවමත් හිතනවා නම් පොත අරගෙන ටිකක් කරලා පාඩම් කරලා ඔයාලා හිතනවා නම් ෆෝන් එක අරගෙන ඔබන්න ඒකට හේතුව මම කියන්නද ඒකට හේතුව තමයි ඔබ අම්මගෙන් හරියට කිරි බීලා නැහැ. මොකද ඔබේ මොලේ වර්ධනය වෙලා නැහැ. හරි මොලේ බාහිර වර්ධනය වෙලා තියෙන්නේ. පුංචිම කාලේ ඉපදිච්ච ගම ඒ කිරි ටික බීලා නැහැ බාහිරට. අන්න ඒකයි ඔබට නිකන් අර පාඩම් කරනකොට වැඩ කරනකොට ඔක්කොම අමතක වෙලා ගිහින් ඔළුව රීසෙට් වෙලා නිකන් මොනවා හරි මේ වෙන වැඩක් කරන්න හිතෙනවා. ගේම් එකක් ගන්න හිතෙනවා නම් ෆෝන් එක හොරා රබන්න හිතෙනවා නම් අන්න ඔබට අන්න මොලේ හරියට බ්‍රේන් එක මේ මොලේ හරියට සංවර්ධනය වෙලා නැහැ. වැඩිලා නැහැ. හරි එහෙම එහෙම සිගිලි චරිතයක් වෙන්න එපා පුතේ. ඒ වගේ නිකන් චොර බොරක් වෙන්න එපා. හරි ඔබ මේ පොළොව මත ඉපදිච්ච වැදගත් පෞර්ෂයක් තියෙන පට්ට චරිතයක් වෙනවා. හරි ඒක හිතර ගන්න. ඔබට මේක කරන්න පුළුවන්. රයිට්. ඒක ඒක එහෙම නැතුව ඔබ නිකරුවේ මේ වීඩියෝ එක දිහා බලන් ඉන්නකො මේ මගේ දිහා බලන් ඉන්නකො කිසිම තේරුමක් නැහැ. රයිට්. ඒක කිසිම තේරුමක් නැහැ. ඔබට ගැම්මක් තියෙනව නම් ඇය පහකට නිින්ද සීමා කළා ඉතුරු මුළු කාලයම උපරිමයෙන් මේ වෙනුවෙන් යොදවලා ඒ ළමයක් අරගෙන උසස් පෙළ ඒ තුනක් අරගෙන ලංකාවේ හෝ පිටරට සුපිරි යුනිවර්සිටි එකකට ගිහිල්ලා ඉංජිනේරින් හෝ මෙඩිසින් හෝ තමන්ගේ මොකක් හරි ලෙවල් එකක ඩිග්‍රී එකක් ගහලා සුපිරි පොරක් වෙන්න නම් ඔබට ආගට් එක තියෙන්නේ අන්න එච්චරයි හරි ඒ තැනට වරයි හරි ඒ තැනට එන්නේ නැතුව නිකරුනේ මගේ දිහා බලන් ඉන්න එකේ දේවකුත් නැති වෙයි හරි ඒක නිකන් මා හිට වැඩි වාද කේස් එකක් හරි රයිට් අප් මේ ඉතුරු ටිකට යන ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඉතින් ඉදුන්නේ නැහැ නේ කාගේවත් කියපු දේවල් වලට ඉතින් ඉදුන්නේ නැහැ නේද හරි ආගන්න දැන් හොඳට හොඳයි මම කිව්වේ ඒකයි දැන් මේ ඔන්ලයින් ක්ලාස් වල ආරම්භය මම කෙටියෙන් කියන්නේ මේ ගේම ගහන්න බැරි නම් බොරුවට මේ විදි මරාගෙන බලන් ඉන්න එපා හරි මේ මේ ගේම උපරිමෙන් ගහන්න පුළුවන් එකෙක් වෙන්න ඕන රෑ 12 මෙහා නිදා ගන්න එකෙක් නම් පුතේ ඌට ඊට වැඩිය හොඳයි බං රෑ 4ට විතර අවසන් නිදා ගන්න හොඳයි 12 පව් වෙනකන් ඉන්න පුළුවන් වෙනවා ඒ මොරාල් එකේ ගැප් එක ඒ ගැම්ම ඒක ඔබේ ඇඟේ තියෙන්න ඕන පුතේ මේ ලේ කකියන්න ඕන ඔබ වෙනුවෙන් මිස රට වෙනුවෙන් මම දෝක වෙනුවෙන් මම නෙමෙයි ඔබ වෙනුවෙන් ඔබේ ලේ කකියන්න ඕන පුතේ ඔබ වෙනුවෙන් ඔබේ ලේ කකියන්න නැත්නම් මේ රට වෙනුවෙන් ලේ කකියලා වැඩක් නැහැ හරි මේ රට වෙනුවෙන් මම ලෝක වෙනුවෙන් මම වෙන අහවල් මගුලකටවත් මේ ලේ කකියලා වැඩක් නැහැ ඔබ ඉස්සර ඔබේ ලේ කකියන්න ඔබ වෙනුවෙන් රයිට් හරි බලන්න පුතේ පළවෙනි පියවර ලියනවා ඊට පස්සේ පුතේ තියෙනවා දෙවෙනි පියවරේ විචල්යන් හඳුන්වලා දෙන්න විචල්යන් හඳුන්වලා දෙන්න තමයි මෙන්න මේ VAR කියන වචනේ පාවිච්චි කරා විචල්යන් හඳුන්වලා දීම මම පොඩ්ඩක් මේ කැමරේ ફોકસ කරගෙන නම් මේ පැත්තට විචල්යන් හඳුන්වලා දෙන්න
right? Itu kan program kira lima, ini pasti VAR kira lima. Bicara yang orang main itu kan bicara yang mana tiga? M bicara lagi, M kian itu bicara, berarti M itu apa yang pelajarin? Dan lama ini lakunu kira negara pelajarin M itu lagi. Lakunu asuhan main apa lagi? Lakunu bahat main apa lagi? Pelajarin M itu. Ane agian pelajarin mak sitter ini bicara yang mana? Nah, api M bicara lagi, right? M itu pelajarin yang amat istimewa. Api itu pura sangkia bicara lagi. Ane hebatnya apa itu data baru pun dah orang pulang integer kira. Man data baru pun kan ini lada kata integer kira. Data baru pun kan ini lada kata. Ane dalah, ane program itu pernah lada begin. Atau apa tapi begin kira jangan mana? Metal begin, evari metal begin. Begin dah, begin kaya start kira. Input kerana marks, he na? Input kerana na? Input kerana mana apa kaya read kan? Input kerana read. Read kerana na, kira ni pak. Tapi awal hilang ni ATM machine nak gawat, ATM machine nak gawat, kira aku tu. Apa istilah mana ATM machine ni ke mana? Hard pada itu lah kerana kira. Tapi orang mak kira kan, kira ni dah. Orang messenger dah. Ah sorry. Chat off la di la dini. Hati. Chat off la di la dini. Mami baru awal ni kira messenger kira. Right. Itu kan dah. Tapi ATM machine ni agak orang yang mas se. ATM machine ni kekira card pada itu lakukan. Tapi apa card pada itu lakukan? Tapi card pada itu lakukan orang machine ni ke bukan lakukan. Card ni ke read kan? Card ni ke read kan? Itu mas. Ewa ni. Tapi parijan ni kekira sih laku nu read kan? Laku nu read kan orang parisi lagi apa lakukan orang? Laku ni itu lakukan. Parisi lagi laku ni itu lakukan. Ni tu mereka mana ada read kan? Tapi apa itu lakukan? Apa itu lakukan? Orang apa ni kira no? नहीं दर एटीएम मशीन ने क्या और कितना एटीएम मशीन के स्क्रीन के बैठने वाला हार्ट पर ऐसे लगता है भाई कार ये तो लगा इधर बसे राहस्य आंके ऐसे लगता है भाई इधर बसे राहस्य आंके तो आप इधर क्यों अपने आप ही करना है तो आप भाली करने के आप बालापोरों तेरे दिया तमाय आप ही करना होगा ना इंस्ट्रक्शन ठीक मैंने मैं बैठे साथ हाँ ना याम किसी पालिका ने क्या कि आप में का व्यक्ति ये पालिका ने कि इस साथ हाँ इन्हें मानुष्य का उपदेश देनो ये ना लाखों रीड कराना ना लाखों इनपुट कराने की अपारशील का किया ने पहल दे ये तेरा ना मंगी ने अपारशील का किया ना लाखों ऐसे लगता होगी ये ना ඔපන වල නම් ඉතිරේ මත ලියන්නෝ දැන් පාදන්න පරිගණකයක් එක්ක වැඩ කරද්දි ජංගම දුරකට මේක ඇති කරන් දියා දෙන්නේ අපිට වොයිස් කමාන්ඩ් නෙමෙයිනේ එයා අපිට දෙන්නේ ටෙක්ස්ට් කමාන්ඩ්. එයාට ස්ක්‍රීන් එකේ තමයි එයා ඩිස්ප්ලේ කරන්නේ. අපි මොකක් හරි ෆයිල් එකක් ඩිලීට් කරන්න යද්දි ඩිලීට් කරන්න නම් යස් ද නෝද කියලා. එයා ටෙක්ස්ට් කමාන්ඩ් අපිට දෙන්නේ. එහෙනම් අපි මෙන්න මේ වැඩසටහන පරිගණකයක රන් කරනකොට අපි ඉස්සෙල්ලම ලකුණු රීඩ් කරන්න නම් ඉන්පුට් කරන්න කියලා කියන්න ඕන. කියනවා නෙමෙයි ලිය लियान नो स्क्रीन ने कहा था लियान नो इतना राइट कर रीड कर ना खाली राइट कर मुखाड़ राइट कर ना उठ कर माया तो ये होने एंटर अतः इनपुट किया था इनपुट मार्क्स अन्न ओके देखना हम ओके देखा था पारिशील लगे आ लाखों में इतना करा इनपुट ट्यूब मार्क्स किया था वो ना इनपुट ट्यूब मार्क्स ඔබ දැක්කම පරිශීල කරලා කීබෝඩ් එකේ ලකුණු ඇතුළත් කරා. අන්නේ ඇතුළත් කරන ලකුණ රීඩ් කරනවා. දැන් මේ වැඩසටහනට අපි කියන්නේ රීඩ් කරපන් ලකුණු ටික රීඩ් කරමු කියන්නේ. අර රීඩ් කරා. රීඩ් කරලා එන්න පවරන්න. එන්න පවරන්න. එන්නේ අතිය වෙනුවට පවරන්න. යම්කිසි ළමයෙක් ඇතුළත් කරේ ලකුණු 80 නම් දැන් එන්ඩියාගේ 80යි. යම්කිසි ළමයෙක් ඇතුළත් කරේ ලකුණු 45 නම් අන්න එන්ඩියාගේ 45යි. මං හිතන මම කියන එක තේරෙන්නේ නැතිද? තේරෙනවද පුතේ? මෙන්න මේ ස්ටෙප් දෙක තේරුණාද? देवड़े नाटन देवड़े नहीं किलो दान होले देवड़ा दर मैं देवड़े नाटन नहीं किलो दान हम और देवड़ा ने Then, api parsi lagi ada kian orang lakukan adalah kerana kian, itu orang parsi lagi lakukan adalah kerana ini adalah kerana lakukan read kala kian kala, enter power kala, enter samaan kala ni kita tahu ini jadi dia. Ini pas dengan input yang hari, ini dengan input yang, ini pas dengan proses segera, dengan input yang okay ni, ni hari, proses segera.
process එක අපි අතන ලිව්වා වගේම මෙතනත් කියනවා if if m විශාල හෝ සමානද විශාල හෝ සමානද 40ට වඩා එහෙමනම් then මොකද කරන්නේ write කරනවා output වෙනුවට මෙතන ලියන්න write screen එක මත ලියනවා pass කියලා pass එහෙම නැත්නම් මෙල්ස් ස්ක්‍රීන් එක මත ලියනවා රයිට් කරනවා ෆේල් කියලා. ඉවරයි. එන්ඩිප් එක වෙනුවට සෙමිකෝලන් එකක් දැම්මා. එන්ඩිප් එක වෙනුවට සෙමිකෝලන් දැම්මා වෙනවා. මම මෙතන සෙමිකෝලන් එකක් දාලා මෙතන සෙමිකෝලන් එකක් දාලා මෙතන සෙමිකෝලන් එකක් දාලා ආයේ මෙන්න මෙතන තමයි දැම්මේ. ඒ කියන්නේ මෙතනින් පටන් ගන්න if එක මෙතනින් තමයි ඉවර වෙන්නේ කියන එක තමයි මෙතනින් කියන්නේ ඉවර වෙන්නේ. හරිනේ? if if then else and if මෙතනින් ඉවර වෙන්නේ. මෙතනින් පටන් ගන්නත් එක මෙතනින් ඉවර වෙන්නේ. ඒක තමයි මෙතනත් කියලා දෙන්නේ මෙතනින් පටන් ගන්නත් එක මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ එතනින් ඉහා තියෙන මේ ස්ටෙප් ටික ඔක්කොම හරි end එකනේ. එහෙනම් මෙතන end. right. ඉක්මනට මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරලා පුළුවන් ගාය ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා Telegram group එකේ දාන්න බලන්න. මේ ප්‍රෝග්‍රෑම් එක කෝඩින් කරලා right මම මේක අවශ්‍ය එක මකන්නම් පර ෆෝන් එකේ නම් මේ වැඩේ කරන්නේ Pascal NIDE කියන ඇප් එක දාගන්න right මට මේ ප්‍රෝග්‍රෑම් එක කෝඩින් කරා. ඔයා ෆෝන් එකෙන් කෝඩින් කරනවා නම් ඇප් එක Pascal N IDE Pascal N IDE ඇප් එකෙන් පුළුවන් ඔයාලා කෝඩින් කරන්න. ඒතකොට මේ මෙතන සෙමිකෝලන් එකක් තියෙනවා මොකද? කම්පියුටර් එකේ නම් ඉතින් ඩිස්කයිට්ලුවක් නැහැ කෝඩින් කරන්න පුළුවන්. ඉක්මනට කෝඩින් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා දැන් දාන්න Telegram group එකට right බලමු වැඩ කොහොමද කියලා දැන් දාන්න Telegram group එකට දරුවෙක් ගන්නවා මේ ටික එක පේලියට ලියන්න පුළුවන්ද කියලා අනිවාර්යෙන් පුළුවන් ඔය ආහාර මේ ටිකනේ මෙතන ඉඳලා මෙතන ටිකනේ මෙතන ඉඳලා මෙතන ටික එක පේලියට ලියන්න පුළුවන් ස්පේස් කීය තියලා ලියන්න ඕන නැහැ හරිද ප්‍රෝග්‍රෑම් එක රන් කරද්දී ඔ ලකුණු ගහලා එන්ටර් කී එක ප්‍රෙස් කරන්න ඕන. right. මම ස්ක්‍රීන් ෂෙයා එකක් ගත්තා. මන්ටේවා එන්ටග්‍රාම නැති වෙන එකක් ඒකට ඔය අන්තිමට රීඩ් එල්එන් කියලා දාලා වක්ස රීඩ් එල්එන් කියලා දාලා රහන් දෙකක් දාලා සෙන් කොලන් දාන්න එක තමයි ඒක ඔය මේ මේව වල රන් කරද්දී එන්නේ කේස් එක මොකද්ද මේ CMD එක රන් කරද්දී තවම ආවේ නැහැ ප්‍රෝග්‍රෑම් එක දෙන්නේ නැද්ද මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නද ස්ක්‍රීන් එක ෂෙයා කරා ප්‍රෝග්‍රෑම් එක හරියට බලන්න
අපි YouTube එකේ ඉන්න ළමයින්ටත් මම දැම්මා link එක group එකේ. දරුව එවලා තියෙනවා විහාකිකා සඳකින් ඉති එවලා තියෙනවා ඊට පස්සේ ගිම්හාන කෞශලවට පේනද ස්ක්‍රීන් එකනේ ගිම්හාන කෞශල්‍ය පුතා ප්‍රෝග්‍රෑම් එක කෝඩින් කරලා එවලා තියෙනවා ජයෝද එවලා තියෙනවා ඔමින්දි එවලා තියෙනවා හංස එවලා තියෙනවා සාරේ මුතුෂි සෙනෙත් මම එවලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක රන් කරලා සඳලි ඉම්හාන කෞශල්‍ය පසිදු ඩයස් පමිදි එබබොල් ගොඩක් සතුතුයි අනිත් මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක කෝඩින් කරලා ස්ක්‍රීන්ෂොට්ස් එවන්න ගොඩක් ලයික් ලස්සනට ඩිසයින් කරලා දෙනවා ගොඩක් අස්සනයි අවිශාන් ඉංගුවර වාලට මේක මේක බලාගෙන හරි කෝඩින් කරන්න පුළුවන් හොඳේ අත්තරින් බඳ මේ දින ෆෝන් ඇප් වලින් කෝඩින් කළා මෙතන පුතේ මෙන්න මේ 9 වෙනි පේළියේ කවුද කවිශාන් පුතා 9 වෙනි පේළියේ මෙතන සෙමිකෝලන් එකක් එනවා හොඳේ අගට තරුෂි නෙත් මිනි තමයි වට්ස්ඇප් එකට මට එවලා තිබුණා प्रोग्राम बड़ा प्रोग्राम ඉතින් මාර හැම වෙලාවෙම කියනවා වගේ පුතේ තමන් තමන්ව ගොඩනැගීම හැර වෙන කෙනෙක් තමන්ව ගොඩනගන්නේ ඔයාගේ වයසේ ඉන්න තව ළමෙක් කරන දේ ඔයාට කරන්න බැරි වෙන විදියක් නැහැ බොහොම සරල කෝඩ් එකක් මම දුන්නේ මේ බොහොම සරල ප්‍රෝග්‍රෑම් කෝඩින් එකක් දුන්නේ ඊට පස්සේ ඔයාගේ වයසේම ඉන්න මේ කෝඩින් එක ප්‍රෝග්‍රෑම් කරන්න හැටි ඇප් එකකින් මම කියලා කිව්වා කරන්න කියලා මේක කරන්න කිසිම දඩුවකට බැරි වෙන විදියක් නැහැ හරි ඇප් එක පුතේ මේ දරුවෙක් කතා කරන ඇප් එක Pascal NID කියන ඇප් එකෙන් මේක හදා ගන්න පුළුවන් Pascal තව ඇප් තියෙනවා මම මේ එක ඇප් එකක් කිව්වේ Pascal NID කියන ඇප් එක හරි ඔයගෙ තව ඇප් ඕන තරම් තියෙනවා ඉතින් මේ කරන්න ඕන බෑ කියලා මේක අතාරින්න එපා පුතේ කරන්න පුළුවන් හරි ඉතින් තව messages send කරලා දෙනවා තව ජයති සිතුම්යා නතුලි තර්ෂිකා රයිට් සමහරට ඔයාලට මම මෙහෙම අමන්දි දැන් මම මෙහෙම දෙන්න නැතුව ආටි කිව්වනම් තනියම මේක කරලා බලන්න කියලා සමහර දරුවෝ මේක ඇත්තටම කෝඩින් කරලා බලන එකක් නෑ කරන දරුවෝ ඉන්නවා සමහර දරුවෝ මේ කෝඩින් කරලා බලන්නෙත් නෑ සමහර හරි ඒ කියන්නේ අපි උත්සාහයෙන් තොරව සමහර දේවල් අත්හරලා දානවා හරි ඉස්සරි දෙවිඳි ගොඩක් හොඳයි ගොඩක් මෙතුමි අමන්දි
පුළුවන් උදේ කෙනෙකුට පුළුවන් නම් තවන්න බැරි වෙන විදියක් නැහැ නේ නේද තව කෙනෙකුට පුළුවන් නම් තවන්න බැරි වෙන විදියක් නැහැ අනිවාර්යෙන් පුළුවන් හරි තව ගොඩක් වෙනවා කෙනෙක් කරන දේක් තව කෙනෙකුට කිසිසේත් බැරි වෙන විදියක් නැහැ අවශ්‍ය උත්සාහය බොහොම සරල මට්ටමේ වැඩසටහන සරල මට්ටමේ ක්‍රමලේඛනයක් compilation එකක් ඇවිල්ලා තියෙන පුතේ මේ එතන කවුද semicolon දාපේ ප්‍රශ්නයක් ඉන්නා හරිනේ හරි ඉතින් ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දන්ත ප්‍රරූප ටික ගැන right හොඳට බලා ගන්න विचारूप पूर्ण संख्या उदाहरण बिंदु आई दशम बिंदु आई पहातर हेमंत पूर्व उदाहरण दशम संख्या इधर रुद्रेक वर्गफल से भी मार्क वगे तने के लिए कि विधिमान सहित अवस्था हो कि अपना इंटीजर दत्त करो पे किसी से पावच करना है तो मतलब विधिमान की दशम में भी इतना लेते हो तो मतलब आप ये देना पावच करना रियल वगे का पहले नहीं थे इन्हें बस से ताव दिए ना आप ही तो मित्र टापी एम टा पावर ना मार्क का वाचन है आपको वाक क्या एम टा पावर ना वाचन है आपको वाक क्या ना उदाहरण है कितना ना वाले कंप्यूटर है ना वाट इज योर नेम तोरा योर नेम के लिए वो वाके नाम क्या ने वचन ने वाक्य वचन या तोरा अन्य ये वगे ना इंटर पावर ने वाक्य वचन या को लेना अभी वेदे तो दांत को रूपे दान हो स्ट्रिंग स्ट्रिंग आज ने स्ट्रिंग अभी तो मार्कर एक आपूरक राइट मार्कर एक आपूरक हैश एक है कीबोर्ड के दिया ना आकुर वाली अंक वाली मार्कर एक अन्न अभी भाविचिका और दांत को रूपे चा चा मुखाकर एक है चा एक की कीबोर्ड के एक अक्षर या संकेत या अनेवा के मिला हुआ था आप ही पालन कर रहे चा राइट ये तो बोलता है आप ही तो मु इफ में यस नो ट्रू फॉल्स वाले देखा थी आप ही पालन करो बुलियन बुलियन किया ने के मार्टन हिम्मत पहेदरी करा नामा हुए बुलियन किया ने के दें मैं मात्रा पहेदरी करा हुआ कि बुलियन पहेदरी का नामा हुए कभी ना मैं एग्जांपल वाली मांग किया था ना बुलियन इधर था एक आपने विभाग के बहुत लोग ये देख देते हैं वैसे ही हमारा दर्ज करेंगे उन्हें इंटीजर रियल स्ट्रिंग चाकिर तात्त्वरूप का हाथर गया ना उनका वो दिया टीम ना पर नया तो बड़ा किया ना और यार किसी वैध समाना ना तूल बाविता अगर ना विचार ले कर पावरन ने पूर्ण में संख्या आता ना पूर्ण में संख्या पमना पमना अपने इंटीजर पावचिका ना बोलवा तो रे एम के तात्त्वरूप के इंटीजर पावचिका बनवा ना अनिवार्य में वैध समाना तूल एम का पावर ना बोलवा इंटर इतने पावर लाखों मात्रा दशमे नवीय युतुई
මේ විභාගයේ ළමයෙක් ගත්ත ලකුණු මට්ටමක් දශම වෙන්න බෑ. උදාහරණයක් බා කෝඩින් කරන ප්‍රෝග්‍රෑම් එකේ දශම සංඛ්‍යාවක් ගහලා බලන්න ඔයාලා එරර් එකක් එනවා. අන්න දශම ඇතුළත් කරන්න බෑ. පැහැදිලි නේද? දශමේ නොගිය යුතුයි. එතකොට ඔයාලා දශම ඇතුළත් කළ යුතු නම් මුදල් ඒකකයක් මුදලක් යම්කිසි මුදලක් වගේ නම් ඔයා දශම එහෙනම් මෙතන ඉටිජ පාවිච්චි කරන්න බෑ. ඉටිජ වල රියල් පාවිච්චි කරන්න. තේරුණා නේද? අර මම ඉස්සර කිව්වාගේ ඔයා මොකක් හරි වචනයක් වචන කිහිපයක් ඇතුළත් කරනවා නම් එන්න उदाहरण අර බටන් එක ප්‍රෙස් කරන්න කියලා කියන්නේ අන්න ඒ වගේ ලා එකයි මොකක් හරි එක අනුලක්ෂණයක් අන්න එක අනුලක්ෂණයක් සඳහා අපි පාවිච්චි කරනවා දැන් උදාහරණයක් අපි ඉත එනවා මේ ඔයි සමහරවල් මකර එක බටන් එකක් ප්‍රෙස් කරන්න කියලා කියනවා මොකක් හරි දෙයක නේ දැන් උදාහරණයක් ෆෝන් එකේ අර මේ කස්ටමර් ගියා කෝල් කරනවා නේ සිංහල භාෂාව සඳහා අංක 1 තෝරන්න ඉංග්‍රීසි භාෂාව සඳහා අංක 2 තෝරන්න මට කියන දාත්ව රූප ටික තේරුණාද? ඔබ තේරුණා නම් අද දවසේ හොඳට බැරි. හරි? දාත්ව රූප දෙය තේරුණාද? හරි. ගොඩක් සතුටුයි. බොහොම හොඳයි. රයිට්? මට ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක තේරුණේ නැතුව නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලා අද දවසේ මේ දාත්ව රූප ටික තේරුණා නම් ඒ හොඳට බැරි. රයිට්? දාත්ව රූප ටික තේරුණා නම් ඒ හොඳට බැරි. රයිට්? මේ මම ඉස්සරහට මේ විදියට අවතර දවස් යොදලා ඉගෙන මට පික් ස්ටේට් කියන්න අමාරුයි. දැන් අද පික් ස්ටේට් එකක් නෙවෙයි මම ස්ථාපන දවසක් නේ. මේ වගේ රෑන්ඩම්ලි ඩේට්ස් දාලා සෙමිනා සීරීස් එකක් කරන්න ඔය 10 වසරේ පාඩම් ටිකේම පරිගණක මතක ඊට පස්සේ දත්ත සංනිවේදනය ඊට පස්සේ තාර්කික ద్వාර විද්‍යුත් පැතුම්ප දත්ත සමුදාය පදංශයකසු අපි අපි මේ වගේ පොඩි මේ රෑන්ඩම් සෙමිනාස් කීපයක් කරමු රයිට් හොඳයි නේද පොඩි නිකන් රීටච් එකක් කරගන්නවා මේ මේ අමතක වෙලා යන විශේෂ කරුණු පොඩි ටච් එකක් කරගන්න රීටච් එකක් ඒ වගේ වැඩක් කරමු හොඳයි රයිට් ඉතින් මේ මෙතන ඉන්න දරුවෝ ඔක්කොම ගෲප්ස් වල සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ වෙන්නේ නැති කියලා මම හිතනවා මම ගෲප් ලින්ක්ස් ටිකක් දාන්න යාළුවෝ ඇඩ් කරලා කරන්න මේකේ අපි ඉදිරි දිනවල වෙද්දී प्रश्न कथा कर හරි එහෙනම් අද නවතින්න අපේ රෝස් උපදවසා අපි මුණ ගැහුම් මේ සතිය තුළ තව දවසක් කරලා ගන්න අනිවාර්යයෙන්ම මට පුළුවන් ඒ දවසක් කරලා ගන්න මුණ ගැහුම් වලම සුබ දවසක් ආයිබෝවන්.